මේ මිනිස්සු අර කේන්තියෙන් ඉන්නේ. මිනිස්සු පාරට බහින්නෙම කේන්තියෙන්. ගෙදරින් එළියට බහින්නේ කේන්තියෙන්. ගෙදර යන්නේ කේන්තියෙන්. රස්සාවට ගොඩ වෙන්න රස්සාවෙන් එළියට යන්නේ කේන්තියෙන්. අපි හරි කේන්තියෙන් ඉන්නේ. අපේ හොඳ ගතිගුණ තියනවා. ඒවා ඉඳලා හිටලා මතු වෙනවා. දැන් අපිට පේනවා පාරෙදි පොලිසිය ඉන්නවා දැක්කපුවාම පොලිසිය තින්නේ කිසි කෙනෙකුට හිතාගන්න බැරි තැන්වල. වැරදි අල්ලන්නේ. එතකොට අපි කෙනෙක් මේක දැකපුවාම සමහර වෙලාවට එයාට පොලිසිය නවත්තලා දඩයක් ලියලා මොකද එහෙම ප්‍රශ්නකුත් වෙලා. හැබැයි එයා එයාගේ හෙඩ් ලයිට් එක ගහලා කිලෝමීටර් 5ක් විතර ගාන හෙඩ් ලයිට් එක ගහලා. හෙඩ් ලයිට් එකෙන් සිග්නල් එක ආපු එකනට හිතා ගන්න බෑ කොයි හරියට පොලිසිය ඉන්නේ. ඔය තරම් දුර. එච්චර දුර. කැලණි පාළම මාළදී පොලිසිය දකින්නවා. අනුරාධපුරයේදී හෙඩ් ලයිට් එක. මේ තරම් සේවාවක් කරනවා. Yes yes. ඉතින් මේ සමහර අය කොහොම හෙඩ් ලයිට් ගහලා දවල් නොට හෙඩ් ලයිට් එක පිච්චිලා. කොහොමද රෑට පොලිසියෙන් ඇල්ලුවම හෙඩ් ලයිට් පිච්චලායිද කියලා මේ පොලිසියෙම මේ වැඩක් නිසා මේක මේ පිච්චුනේ. ඈ ඒ මොකද? නෑ මේ ඔයගොල්ලෝ ඉන්නවා කියලා හෙඩ් ලයිට් මගහන. ඒ වගේ ජාතික සේවාව. පස්සෙන් එලෝලා ගිහලා මෝටරසයිකලේ මේ සයිඩ් පෙඩල් එක ගහලා කියලා ස්ටෑන්ඩ් එක ගහලා අතින් එක එක මුලදී මෝටරසයිකල් යන එක නේද මේ අකමැට ඇද කරනවා. බලන්න බලන්න. ස්ටෑන්ඩ් එක ගහලා ස්ටෑන්ඩ් එක ගහලා. ජනේලේ වහගෙන කියන ජනේලේ පාත් කරලා කියන්න පුළුවන් කම තිබි. මේ තරම්වත් සිහියක් නැහැ මේක කියාගන්න. එච්චර උදව් කරන්න හදිස්සි. පිටිපස්සේ අනෙක් ගෑනු කෙනාගේ එමුණත් එයාගේ වයිෆ් වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන්. සාරිපොට පැටලේ කියලා. දොරට නෙමෙයි බයිසිකලේ දොරට අහුවෙන්නේ කොහොමද? ආ නෑ නෑ දොරට අහුවෙලා තියෙනවා. බයිසිකලේ යද්දි සාරපොට දොරට අහුවෙන්නේ කොහෙන්ද? එනෑ. එහෙමත් අපි උදව් කරනවා. අර මොනතර බිහි දොරට අහුවෙන්නේ? ඒකනේ අර දොර වහනකට සාරි අහුවෙලා තිබුණොත් ඒක ගන්න කියලා උදව් කරනවා. ඉතින් ඒක හදාගන්නකම් අපිට නිවනක් නෑ අපේ මිනිස්සුනේ. පස්සෙන් එලෝනවා. පස්සෙන් එලෝලා කියනවා. 10 දෙනෙක්වත් කියනවා ඒක. මෝටරසයිකලේ යන කාන්තාවගේ සාරි පොට පැටලෙයි කියන බය හිතට ඇවිල්ලා පස්සෙන් එලෝනෝ එක කියන්න. ඒක කියන්න ඩබල් ලයින් කපාගෙන ගිහලා පොලිසියට කිව්වෝ. එහෙම සේවාව. Yes sir. වාහනයක දොරක් බාගට ඇරලා තිබුණා. හදිස්සියේ ඩිකිය වැහිලා තිබුණ නැත්තම් එළවනවා පස්සෙන් මේවා කියන්නේ මෙන්න සේවාව. අනිවාර්යයෙන්. එහෙම මොකද්ද ඔය කතේනවා. හැබැයි අර හෙඩ් ලයිට් ගහගෙන යන අර පස්සෙන් එළවලා පණවිඩේ කියන මිනිස්සයාම. හරි. අර අතුරු පාරක ඉඳලා පාරට දාන්න පැය ගාණක් හොට දික් කරන් ඉන්න වාහනේට එහෙන් දාලා යනවා, මෙහෙන් දාලා යනවා, යටින් දාලා යනවා, පුළුවන් නම් උඩින් දාලා යනවා. එහෙම නේද ඉඩ දෙන්නේ. අපිට මොකද්ද වෙලා තියෙන්නේ? ඒකනේ. මමත් කල්පනා කරනවා. අපිත් එහෙමයි. අපිත් එහෙමයි. අපි එහෙම ඉඳලා මෙච්චර හොඳට දන්නේ. නැත්නම් ඔයා හිතන්නේ මේ බලන් ඉඳලා මෙච්චර විස්තර හොයන්න බෑ. අපි එහෙමයි. ඒ සමාජලට මටම හිනා මමත් එහෙමයි. මම මේ මාර ජාතික සේවා ජාතික යුතුයකම් මහා මෙව්වා එක හිතාගෙන අදාර අතුරු පාරේ ආ මනුස්සයර ඉඩ දුන්නේ. මට ඇත්තටම කරන්න දෙයක් උත් නැහැ. මම බස් එකේ නයි දවංගෙට දෙන්න. ඔයත් එහෙමයි නේ. ඒ කියන්නේ පොලිසිය ඉන්නවා කියලා ලයිට් කේන්තියෙම ඇවිල්ලා. අපි ඇත්තටම කේන්තිය කියන්නේ. ඔය කේන්ති අඩු වෙච්ච දාට අපිට මීට වඩා පැහැදිලිව මේක හිතන්න පුළුවන්. මරණ තමයි සිද්ධ වෙන්නේ.